ප්‍රේමන්තයන් සහෝදර සහෝදරියනි ස්වාමීන් වහන්සේ මේ ලෝකේ නිර්මාණය කරද්දී ඒ නිර්මාණය කරපු ලෝකය බලා කියා ගන්නට ආරක්ෂකීක විදිහට මනුෂ්‍යත්වය නිර්මාණය කරද්දී ඒ ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයයි මේ ලෝකය තුල ඇති වුණේ. ඒතර ඒ නිර්මාණය කරපු ලෝකයේ තුලත් ස්වාමීන් වහන්සේගේ කැමැත්තයි සිදුවෙන්නට අවශ්‍යයි කියන දේ තමයි එතුමන්ගේ අභිප්‍රාය වුණේ. ඒකයි ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයන්ට කියන්නේ මේක වැඩි වර්ධනය කරන්න, මේක රැක ගන්න, බලා කියා ගන්නට කියලා. හැබැයි මේ මනුෂ්‍යයා මේ ලෝකය වැඩි වර්ධනය කරනවා වෙනුවට, මේක රැක බලා ගන්නවා වෙනුවට ස්වාමීන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ වෙද්දී ඒ රාජ්‍ය සම්පූර්ණයෙන්ම ඒ ස්වර්ගීය රාජ්‍ය සම්පූර්ණයෙන්ම මේ මනුෂ්‍යට අහිමි වෙලා ගියා. ඒ ස්වර්ග රාජ්‍ය මේ මනුෂ්‍යන්ට අහිමි වෙද්දී සම්පූර්ණයෙන්ම මේ මනුෂ්‍යත්වය අඩපණ වෙන්නට පටන් ගත්තා. ආදරණීය අමිතාත දේපතේ, අපි සුද්ධ බයිබලයේ කියවද්දී ඒ සුද්ධ බයිබලයේ තුල විශේෂයෙන්ම ජේසුස් වහන්සේගේ ඉගැන්වීම ගැන කල්පනා කරද්දී ඒ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම වල තුනෙන් එකක්ම ඒ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ දේව රාජ්‍ය පිළිබඳවයි. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ අභිප්‍රාය වුණේ මේ අහිමි වුණ ඒ ස්වර්ගීය රාජ්‍ය නැවත ඒ මනුෂ්‍යත්වයට උදා කර දෙන එකයි. ඒ දෙවි පියාණන්ගේ ආදරයෙන්, ඒ පියාගේ පීතෘක සෙනෙහසෙන් අහක් වුණ ඈතට ගිය ඒ දරුවන්ව නැවත ඒ රාජ්‍යය තුල පිහිටවන එකයි. එතකොට පැරණි ගිවිසුමේ මේ රාජ්‍ය පිළිබඳව, දේව රාජ්‍ය පිළිබඳව විවිධාකාර වූ දිවසිවරු කතා කරද්දී ඔවුන් පෙන්වලා දුන්නේ මේ රාජ්‍ය උදා වෙන්නට නියමිත බව. ඔවුන් පෙන්වලා දුන්නේ මේ රාජ්‍ය රජුන් මේ රාජ්‍ය ජනතාව දකින්නට, බලන්නට, ගලවන්නට නැවත එන බව. හැබැයි නව ගිවිසුමට එද්දී ඒ රජුන් මේ රාජ්‍යයේ දරුවන්ව හමුවට එද්දී ඒ දරුවෝ ඒ රජුන්ව පිළිගන්නට සූදානම් වුණේ නැහැ. ඔවුන්ට ඕන වුණා මේ රාජ්‍යය දකින්නට අතන තියෙන, මෙතන තියෙන රාජ්‍යයක් විදිහට. හැබැයි මේ රජුන් මේ දරුවන්ට පෙන්වලා දුන්නා ඒ රාජ්‍යය තියෙන්නේ අතනවත් මෙතනවත් නෙමෙයි, ඒ රාජ්‍යය තියෙන්නේ ඔබ අතරේ. එතකොට ඒ රාජ්‍ය ප්‍රධානම සාධකය වෙන්නේ බාහිරේ පිටස්තරය තුළ තිබෙන්නා වූ කරුණු කාරණා නෙමෙයි. මොකද ඒ වෙද්දිත් ඒ රාජ්‍යයේ උරුමකාරයන් වෙච්ච, ඒ රාජ්‍ය අහිමි කරගත්ත, ඒ රාජ්‍යයේ දරුවෝ මේ රාජ්‍යයේ බාහිරව, බාහිර ක්‍රියාදාමයන් එක්ක, පිටස්තර දේවල් එක්ක තමයි. හැබැයි මේ ජේසුස් වහන්සේ මේ දරුවන්ට පෙන්වුවා ඒක බාහිර පිටස්තර දේවල් එක්ක කරන ගනුදෙනුවක් නෙමෙයි, මේක ඇතුළාන්තයේ ඔබගේ හදවතත් එක්ක කරන ඒ ගනුදෙනුවක්. ඒකයි ස්වාමීන් වහන්සේ මාක්ස් විශේෂය කියන්නේ මේ රාජ්‍යය බොහොම ළඟයි, ඒ නිසා සූදානම් වෙන්න. ඒ නිසා මේ සූදානම සිද්ධ වෙන්නේ බාහිරව නෙමෙයි, මේ සූදානම සිද්ධ විය යුත්තේ ඇතුළාන්තයේ ඔබේ හදවතයි මේ රාජ්‍ය සඳහා සූදානම් කරගත යුත්තේ. ඒ නිසා ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි, අපි තාමත් සමහර වෙලාවට අර පරිසිවරු විනයදරයෝ, අර ජුදා දරුවෝ වගේ අපි බාහිර ක්‍රියාකාරකම් හරහා මේ රාජ්‍යය තාම හොයනවා. බාහිර ක්‍රියාකාරකම් එක්ක මේ රාජ්‍යය අයිති කරගන්නට උත්සාහ කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා නෑ, මේක බාහිරව සිද්ධ වෙන ක්‍රියාදාමයක් නෙමෙයි, මේක ඇතුළාන්තයේ ඒ ස්වාමීන් වහන්සේ ඔබගේ හදවත වෙනුවෙනුයි මේ ගනුදෙනුව කරන්නේ. එතුමාන්ට අවශ්‍ය වෙන්නේ දවන යාග පූජා නෙමෙයි, ඔබගේ මගේ හදවතයි, මනස්ථාපනය වෙච්ච ස්වාමින් වහන්සේව සොයන ඒ හදවතක් අවශ්‍ය වෙන්නේ. අනේ ඒ හදවත තුළ තමයි මේ රාජ්‍ය නැවත උදා වෙන්නේ. ඒ නිසා ආදරණීය අමිතාත්දේ පුතේ, අහන්න, අපි මේ කතෝලික දහමේ ඉගැන්වීම් තුළ ජීවත් වෙන ස්වාමින් වහන්සේගේ පොරොන්දු අයිති කරගත්ත
දුවෙක් පුතෙක් විදිහට අපි හැමෝම අහන්නට අවශ්‍යයි. අපි මේ විශ්වාසයේ ගමන තුල හොයන්නේ ඇත්තට මොකද්ද? අපි ප්‍රාතිහාර්යයන්ද, බාහිර දේවල්ද, චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමද, සම්ප්‍රදායන් රැකීමක්ද? අපි මොනවද මේ අධ්‍යාත්මික ගමන තුල ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ? අපි නිසැක ලෙසම බලාපොරොත්තු විය යුත්තේ අපිට අහිමි වෙච්ච ඒ ස්වර්ග රාජ්‍ය වෙන කිසිම දෙයක් නෙමෙයි. අපි ඒකායන අරමුණ විය යුත්තේ මේ අහිමි වුණ ස්වර්ග රාජ්‍ය නැවත අයිති කරගෙන ඒ රාජ්‍යයේ දරුවෙක් විදිහට අපේ ජීවිත ගොඩනගා ගන්නට. එතකොට මේ සඳහා අපි මුලින්ම කළ යුත්තේ මගේ හදවත සූදානම් කරගන්න එක. ඒක අපි අතරේ ප්‍රේමාන්තයෙන් තිබෙන්නේ. එව නැතුව අතනවත් මෙතනවත් නෙමෙයි. මේක බාහිර දෙයක් නෙමෙයි. මේක ඇතුළාන්තය තුල ගොඩනැගිය යුතු දෙයක්. එනිසා ඔබට මම ආරාධනා කරනවා, කල්පනා කරන්න, හිතන්න, මගේ මේ ජීවිතයේ අරමුණ ඇත්තටම ස්වර්ග රාජ්‍ය දිනා ගැනීමද? ඒ ස්වර්ග රාජ්‍ය අරමුණු කරගෙනද මම ජීවත් වෙන්නේ? මම මගේ ජීවිතය ගත කරන්නේ ස්වර්ග රාජ්‍ය අරමුණු කරගෙන නම් ප්‍රේමවන්තේනි. බාහිර ආඩෝපයන්ට වඩා, බාහිර ක්‍රියාදාමයන් වලට වඩා ඇතුළාන්තේ මගේ හදවත විමසීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුයි. මොකද මේ රාජ්‍ය ඉපදෙන්නට යන්නේ, මේ රාජ්‍ය උදා වෙන්නට යන්නේ ඔබේ මගේ හදවතේ, අප අතරේ ප්‍රේමවන්තේනි. එනිසා ආරාධනා කරනවා මේ විමසීමට ඇතුළත් වෙන්නට. ස්වාමීන් වහන්සේ ජේසු එන්නේ ප්‍රේමවන්තනි දවස ගානේ තමන්ගේ ශරීරය රැගෙන මේ රාජ්‍යය ඔබ මා අතරේ උදා කරන්නට. එතුමනට අවශ්‍ය වෙන්නේ ඔබගේ හදවතයි. එතුමනට අවශ්‍ය වෙන්නේ ඔබගේ මගේ හදවතයි. එතුමනන් ඉපදෙන්නට යන්නේ මේ හදවතේ. එතුමානෝ මේ රාජ්‍ය උදා කරන්නට යන්නේ මේ හදවතේ. එනිසා මේ හදවත ප්‍රාර්ථනා කරන්නේ ඒ රාජ්‍යන අපි නියම තැන නියම ඉලක්කයට ඉලක්කගත වෙලා ඉන්නේ. එහෙම නැත්නම් ප්‍රේමන්තේනි, අපි අර පාළු කරේ ඔහි අවුරුදු 40ක් එහෙට මෙහෙට කැරකිච්ච අවිශ්වාසී දරුවෝ වගේ අපිත් අපේ කාලය නාස්ති කරගන්නට යනවා. එනිසා අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලමු මේ අවබෝධය අයිති කරගන්නට, ඒ රාජ්‍ය වෙනින් කැපවෙන්නටත්, ඒ උදා වෙන්නට යන ඒ රාජ්‍යයේ පංගුකාරයන් වෙන්නටත් පුළුවන් වරම අපි හැමෝටම ලබා දෙන්නට කියලා. Just wait time.